Miss Traveler. Explore. Revive. Discover. Traveler. පාරු කවියක් මතක් වුණේ මේ කැලණි ගඟේ මේ අංකල්ගේ උදව් ඇතුව පාරුවේ යනකොට. ඉතින් කොළඹින්දන් කිලෝමීටර් 30ක් විතර ඇතින් තමයි අද දවසේ මම මගේ ට්‍රැවල් ඩෙස්ටිනේෂන් එක තෝරගත්තේ. ඒ වෙන කොහෙවත් නෙමෙයි. හංවැල්ල. මේ මිස් ට්‍රැවලර් හංවැල්ල. To travel list to live. This is Miss Traveler හංවැල්ල. Thank you.
හම්වැල්ලේ අවට ඔබ ට්‍රැවල් කරනවා නම් අනිවාර්යයෙන්ම එන්න ඕනි තැනක් තමයි රන් මුදුවැල්ල කියලා කියන්නේ. ඉතින් ඒ දියල්ලට තමයි මම දැන් ඇවිල්ලා ඉන්නේ. ඒ දියල්ලට මේ නම වැටුනේ කොහොමද කියලා රස කතාවක් තියෙනවා. මේ රස කතාව දැනගන්න ඕන නම් අපි ඉස්සෙල්ලා දියල්ලට යමු. किलोमीटर दहाटक ऐसी समय में रणमुदिया पीटल थी किलोमीटर दहाटक एविलेम ये सुंदर दिया मे दिया उसे कथा करना मीटर पहाल वक्तर मे दिया उसी युक्त है රන්මුදු දියල්ලට ඒ නම වැටින්න විදිහ මම ඕගලන්ට කියනවා කියලා කිව්වනේ ඒ කතාව පටබැඳෙන්නේ සීතාවක රාජසිංහ රජදරුවොත් එක්ක සීතාවක රාජසිංහ රජදරුවෝ ඉස්සර ස්නානය කිරීමට මේ දියල්ල තෝරගෙන ඉඳලා තියෙනවා දවසක් දා මේ රජතුමාගේ රත්තරන් මුන්ද මේ දියල්ල වැටිලා තියෙනවා හොයාගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ අදටත් විශ්වාස කරන ගම්මු සීතාවක රාජසිංහ රජතුමාගේ රත්තරන් මුද මේ දියල්ලේ පතුල සැඟවිලා තියෙනවා කියලා. ඒ විතරකුත් නෙමෙයි. ගම්මු විශ්වාස කරන සමහර දවස්වලට රත්තරන් පාට රන් මාළුවෙක් මේ දියල්ලේ දැක බලා ගැනීමේ හැකියාව ලැබෙනවා කියලා. ඉතින් ওই කතා දෙකම හින්දා මේ දියල්ලට රන් මුදුවැල්ල කියලා නම් වැටිලා තියෙනවා. හංවැල්ල අවට ඔබ සංචාරය කරනවා නම් ඇඩ්වෙන්චර් එක්ස්පීරියන්ස් එකක් ඕගොල්ලෝ අත්විඳින්න කැමති නම් හොඳම තැන තමයි චේ ඇඩ්වෙන්චර් පාර්ක් එක කියන්නේ. ඉතින් මේ වෙලාවේ මගෙත් එක්ක ඉන්නවා චේ ඇඩ්වෙන්චර් පාර්ක් එකේ වැඩසටහන් අධ්‍යක්ෂක අනුබියල්විස්. ඉතින් මම රෙඩි වෙලාවේ ගොඩාක් ඇක්ටිවිටීස් කරන්න මං හිතන්නේ ඕගොල්ලොත් රෙඩිනේ. අනිවාර්යයෙන්ම අපිත් ක්ලාස් වෙලා ඉන්නේ. ගොඩක් තියෙනවා දේවල් කරන්න. ක්ලාස් වෙන එකත් දෙකකින් රාශියක් ලබා ගන්න පුළුවන්. දැන් ඇතුළු. ඔකේ. අපි එහෙනම් පටංගමු සියලුම ඇක්ටිවිටීස් එක ලෑස්ති අපි පටංගමු හයික් එකකින් එහෙම හොඳයි බලන් හිටියේ ඒ ගල්ර නගින්න තමයි චේ ඇඩ්වෙන්චර් පාර්ක් එකේ පළවෙනි ඇක්ටිවිටී එක කරන්න තමයි ලෑස්ති වෙන්නේ තමයි හයිකින් ටුවර් එකක් අර පේන අස්මඩලට නගින්න තමයි ලෑස්ති වෙන්නේ මම හොයාගත්ත කාරණාවත් එක්ක අස්මඩල මේ ගල සම්බන්ධ වෙනව උමම් මාර්ගයකින් ලෙනවර විහාරයට උමම් මාර්ගයට ගියේ නැති වුණත් අනිවාර්යයෙන්ම අර පේන ගලටම නගිනවා හයික් එකේ නම් මරු. ඕගොල්ලෝ දැක්කනේ මුලින්ම මඩ නාගෙන වැඩේ පටන් ගත්තේ. දැන් වතුර ගොඩකින් යන්න තියෙනවා.
සබදාමේ වර්ණ කොයිතරම් අපූර්වට සංයෝජන වෙලා මේ වනාන්තරයේ දේශ බලනකොට ඔගලන්ට ඒක හොඳම උදාහරණයක් වෙයි. किलोमीटर देखा मार कटे फस्से मम अविला तीना मगे फाइनल व्यू पॉइंट का अविला बारे कुछ लसन है देखेला හිටපු රජවරු තමගේ ආරක්ෂාව තමා සතු කරගෙන චතුර්වේද සේනා රස කරා. ඔකල දන්නවනේ චතුර්වේද සේනා කියලා කියන්නේ ඇත් අස්ත්‍රිය පාබල. ඉතින් සීතාවක පුරවරේ දෙසූ රජවරු තමන්ගේ ආරක්ෂාව තර කරගන්න චතුර්වේද සේනා රස කරා. ඉතින් මේ ගල ආසන්නේ මේ දැන් මම මේ ඉන්න ගල ආසන්නේ තමයි අශ්වය ගාල් කරා කියලා කියන්නේ මිට ආසන්නේ වෙන්නේ නැති. ඉතින් කෙසේ වෙතත් අශ්වය ගාල් කරපු තැනට ආසන්න නිසා තමයි අස්මඩල ගල කියලා මේ ගලට නම් වැටිලා තියෙන්නේ. ඉතින් ওই කතාවත් මම ඕගලන්ට කිව්වේ ඕගලන්ගේ දැනුමට. මොනදින් චේ ඇඩ්වෙන්චර් පාර්ක් එකේ ඊළඟ ඇක්ටිවිටි එකට තමයි මම දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් මොන දේ කරන්නත් කලින් සේෆ්ටි ෆස්ට් නේ. ඔන්න ඉතින් සේෆ්ටි ජැකට් එකක් මම දාගෙන මෙන්න මෙහෙම උඩට ගිහිල්ලා අර ඈත තේන යුරේහා පැත්තට යන තමයි මම ලෑස්ති වෙන්නේ. එන්න. ඊළඟට මම ලෑස්ති වෙන්නේ චේ ඇඩ්වෙන්චර් පාර්ක් එකේ තවත් ඇක්ටිවිටි එකක් කරන්නේ. මොකද අනුක මම ඊළඟට කරන්නේ. අපි ඊළඟට යන්න තියෙන රේන්ජ් එකට. රේන්ජ් එකේ වෙනවා ඇක්ටිවිටීස් දෙකක් ප්‍රධානම. එකක් ටාගට් ෂූටින් එයා රයිෆල්ස් භාවිත කරලා අනිත් එක ආචරි මොඩර්න් ආචරි කොම්බැට් ආචරි දෙකම සිද්ධ කරනවා. අද යන්නේ මොඩර්න් ආචරි එක. ওই එයා රයිෆල් ඡාති දෙකක් අපි යූස් කරනවා. ඊට අමතරව එයා පිස්තල්ස් අපි යූස් කරනවා. මේ ටික තමයි මෙතන වෙන්නේ. අතේ තියෙන එක දැක්කම දන්නවනේ මොකද කරන්න හදන්නේ කියලා. එහෙනම් අපි ගිහින් බලමු. පාවිච්චි කරන්න පළවෙනිටම එයා රයිෆල් එක G4 ස්ටැක් කියන එයා රයිෆල් එක. මේකේ බේසික්ස් තුනක් තියෙනවා. එකක් තමයි බට් ප්ලේට් එක. ඒක තමයි අපේ ඇඟට කෙලින්ම කනෙක්ට් වෙන්නේ. ඔපරේෂන් යුනිට් එක, ට්‍රිගර් එකත් එක්ක තියෙන කෑල්ල සහ චේම්බර් එක. කියන්නේ සාමාන්‍ය තුවක් උක පෙනුම තිබුණාට හත්පසම වෙනස් ක්‍රියාවලියක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. අපි කම්ප්‍රෙස් කරනවා නැත්නම් වෙපන් එක විසින් කම්ප්‍රෙස් කරන එයා එකකින් පුංචි පෙලට් එකක් තමයි එළියට යන්නේ. පළවෙනිටම අල්ලන විදිය කියලා දෙන්න. මෙන්න මේ කී ග්‍රිප් නැත්නම් ග්‍රිප් එකෙන් තමගේ ඉන්ඩෙක්ස් ෆින්ගර් එක එලියට තියාගෙන මෙට්‍රික ගාඩ් එක උඩින් එලියට තියාගෙන තම් එක තමගේ ඉන් බඩි එක පැත්තට තියාගෙන මෙන්න මේ බට් ප්ලේට් එක හොඳට ෂෝල්ඩර් චෙස් පොකට් එක නැත්තම් ෂෝල්ඩර් පොකට් එක කියන පොකට් එකට හේතු කරලා නැත්තම් ප්‍රෙස් කරගෙන අනිත් අතින් දා ට්‍රයිපොඩ් එකකට ස්ටෑන්ඩ් අප් වෙන විදිය දිනවා. හරි. තමගේ චින් එක ගේනවා ප්ලේට් එක උඩට. වෙපන් එක හරව ගන්නෙ නැහැ. චින් එක ප්ලේට් එක උඩට ගෙනල්ලා මෙන්න මේ කුංචි සිදුරක් වට පේනවා. මේ සිදුරෙන් වට හම්බෙනවා ෆෝසයිට් ටිප් එක. මේ ෆෝසයිට් ටිප් එකේ එම් වෙන්න ඕනේ ඇහැයි මේ සිදුරයි ෆෝසයිට් ටිප් එකයි
ඔය කහපාට පෙළ නැත්තම් ටාගට්ස් වල හරි සමබර රේඛාවකට එන්න එක දෙන්න ඕනේ. හුස්ම පාලනය කරගත්ත තප්පර ගානකට තප්පර 3 4කට ඒකේ වේලාවෙදී තමුන්ගේ නිගමනයට ඇවිල්ලා එම් එක අරගෙන ෆයර් කරන්න ඕනේ. ෆයර් කරනකොට 5 පොයින්ට් එක උඩින් තියෙනවා සේෆ්ටි පින් එක. සේෆ්ටි පින් එක ඔන් නම් 5 පොයින්ට් එක ෆයර් වෙන්නේ නැහැ. සේෆ්ටි පින් එක ඉස්සරහට දික් කරපම 5 පොයින්ට් එක ෆයර් වෙනවා. රයිට් ෆයර් කරද්දි විතරයි පින් එකට ඇඟිල්ල තියෙන අනිත් වෙලාවට මේ ට්‍රිගර් ගාඩ් එකේ තමයි ඇඟිල්ල තියාගන්නේ. ලොඩ් කරන්නේ ඉස්සරහට ටැප් එකක් දුන්නා බැලල් එක දිගේ හරිනවා සම්පූර්ණයෙන් ලොක් වෙනකන් ලොඩ් වෙනවා හෙල්ප් මෙන්න මේ විදිහේ පැලට් එකක් මේකේ තියෙන පින් සයිඩ්ස් දෙකක් එකක් බකට් ෂේප් එකක් අනිත් එක ක්ලෝස් සයිඩ් එකක් මේ බකට් සයිඩ් එක තමුන්ගේ පැත්තට මේ චේම්බර් එකට ෆීඩ් කරගන්නවා ඊපස් චේම්බර් එක එළියට කවුරුත් ඉදිරිය නැතිනම් වැහුවා දැන් මේක ආම් රයිට් අර කියලා දීපු ආකාරයට මේ විදිහට ගත්තා මෙහෙම තියාගත්තා එම් එක ගත්තා ෆයර් එක දුන්නා පැහැදිලි ට්‍රයි කරලා බලමු කතේ විදිහමයි ස්පානියෙන් නිෂ්පාදිත එයා රයිෆල් එකක් නෙමෙයි හැබැයි දැන් මේ එයා පිස්ටල් එකක් තියෙන මෙතන රයිට් එකම මේ එයා රයිෆල් එකක් ඒ රයිෆල් ගණේට මේක පිස්ටල් එකක් රයිට් පෙනුමෙන් හරි එක සමාන ඉස්සල්ල විදිහටම පෙනුම එක සමාන හැබැයි අතුලේ තියෙන ක්‍රියාකාරීත්වය ආත්පස්මය වෙනස් මේකත් වැකියුම් චේම්බර් එකකින් වැඩ කරන්නේ නැත්නම් එයා වලින් වැඩ කරන්නේ කිටිපස්සක ගේජ් එක ඇද්දා සම්පූර්ණයෙන්ම මේ තමයි වැකියුම් චේම්බර් එක මෙන්න මෙතනට පෙලට් එක ඩ්‍රෙස් කරගන්න ඕනේ පැහැදිලි महापट महापटंगी अतुलपेटे दबर अंगिले पुंजी टक् देना इतले वेटने का नमस्त पेहदली पास अंगली देखा पावित कल्ला इतले अल्ला तुमने केबल कल मोदा तम की पेतर अभी मक सिद्ध करना एक इन पुल कना अनता थी अवट पुल कना एक आचरी का अल्लांग तीन थी एलिए तदगना अनता थी तम की अतुल पेतर तदी मक सिद्ध मैं अंगली देखे अभी इतले अल्ला මේ ආකාරයට අදගෙන අපි උදාහරණයකට පොයින්ට් රිලීස් එකක් ওই විදිහට යොමු කරනවා. දැන් ඔන්න මං ATV එකක් උඩ තමයි ඉන්නේ. ඒ කියන්නේ අනිත් වාරෙම මම ATV රයිඩ් එකක් යන්න ඕනේ. ඉතින් Jay Adventure Park එකේ ඒ ෆැසිලිටි එකත් මට දුන්නා. ඉතින් තවත් බල්බල ඉන්න නැතුව ATV රයිඩ් එකක් යමු. මේ මිස්ට්‍රාල තින් ගොඩක් ප්‍රසිද්ධයි කියන්නේ අපි කව විතරයි දැනට ලංකාවේ තියෙන අලුත්ම වෙපන්ස් නැත්නම් මොඩර්න්ම වෙපන්ස් මොඩර්න්ම සේෆ්ටි ගියත් එක ලොකුම පිච් එක තියෙන්නේ මම උදාහරණයක් වාට වෙපන් එකක් මේ තමයි අපි පාවිච්චි කරන වෙපන්ස් අපිට වෙපන් වර්ග කීපයක් තියෙනවා මේ ප්‍රධානම පාවිච්චි කරන ක්‍රෝනස් වෙපන් එකක් මේ ක්‍රෝනස් වෙපන් එක සෙමි ඔටෝමැටික් ටයිප් වෙපන් එකක් තප්පරයට අඩි 300-325 විතර වේගයකින් මෙන්න මේ වගේ පෙලට් එකක් පාවිච්චි කළා තමයි मे गेम सिद्धकरण मेक इसलाइसिकर रईफल गाने का भाग्यम वैक्यूम पवाएका प्री फील्ड एक्तम पावचिकरण मेके हेटम गाने की इसरा बैरल तीन ट्रिगर यूनिट तीन ऑपरेशन यूनिट एक अमतर मेतन तीनवा सेफ्टी पॉइंट सेफ्टी टिपेक तीन मेतनी ट्रिगर तीनवा මේ කම්ප්‍රෙස් බැරල් එකේ තියෙන කම්ප්‍රෙස් යාවලින් අපි දාන පෙලට් එක මේ හොපර් එකට දාලා එකින් එක පල්ලෙහාට ෆයර් වෙනවා එක ට්‍රිගර් එක ට්‍රිග් කරනවා ට්‍රිග් කරනවා උදාහරණයකට මම ටිකක් දාලා ගහලා පෙන්නන්නම්
ඔය අත්දැකීම ගන්න පුළුවන් හරියටම යුද්ධක ස්වරූපයක් තියෙන්නේ ගේම්ස් නිර්මාණය වෙලා තියෙන්නේ ටීම් ඉවෙන්ට් එකක් ගොඩක් අවම 4 දෙනෙක්වත් අවශ්‍යයි එක් පැත්තකට සෙල්ලම් කරන්න උපරිමේ 16 16 සෙල්ලම් කිරීමේ හැකියාව තියෙනවා මේකටම විශේෂ වූ සේෆ්ටි ගියර් ටිකක් තියෙනවා මෙතන මම තියලා තියෙන උගලන්ගේ යුනිෆෝම්ස් යුනිෆෝම්ස් උඩින් තියෙනවා හෙල්මට් එකක් මේ යන ස්පීඩ් එකේ පෙලට් එකක් හදිස්සියවත් අපේ සොෆ්ට් ඉෂූ එකට වැදුනොත් ඇහැ වගේ තේකට වැදුනොත් ඒක ලොකු ඩැමේජ් එකක් කරනවා ඒක ප්‍රිවෙන්ට් කරන්න තමයි 100% ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් පේන් බෝල් වලටම නිර්මාණය වෙච්ච සේෆ්ටි ගියර්ස් පාවිච්චි කරන්නේ එතකොට ෆේස් ෂීල්ඩ් එකෙන් අපේ මේන් ඕපන් ඒරියා එක කව වෙනම ඊට පස්සේ මුළු බඩි එකටම දෙනවා ටොප් එකයි බොටම් එකයි ඒක හෙතික් මැටීරියල් එකකින් හදලා තියෙන්නේ ඊට පස්සෙන් අපි ආම ප්ලේට් එකක් නැත්නම් පෑඩ් එකක් දෙනවා එතනින් ඔය වදින පෙලට් එකේ තියෙන රිදීම ටිකක් තුලට අඩු වෙනවා හැබැයි ගේම් එකේ ෆීලිං එක ඒ විදිහටම නැත්නම් ඒ ගේම් එකේ ගන්න තියෙන ත්‍රිල් පොයින්ට්ස් ලර්නින් පොයින්ට්ස් ඒවා ඒ විදිහටම තියෙනවා රිදෙනවා තප්පරයකට අඩි 300-325ක වේගයක් කියන්නේ අපි මේ ෆයර් කරන වේගයෙන් කාටරි ඇඟට වැදුනොත් ලොකු ඩැමේජ් එකක් කරන්නේ නැහැ මැක්සිමම් වැදුනා කියන සංකේතය තේරෙනවා හොඳට තේරෙනවා තමයි හැබැයි සේෆ්ටි ගිය ඇඳගෙනම තමයි කරන්න ඕනේ මොනම අවස්ථාවකදීවත් වෙපන් එකත් එක්ක ඇතුළේ ඉන්න ඇද්දි සේෆ්ටි ඔෆ් කරන්නේ නැහැ මම ready අද මගේ ට්‍රැවල් ඩෙස්ටිනේෂන් එක උනේ හංවැල්ල. ඉතින් මට ලැබෙන වෙලාව උපරිම ප්‍රයෝජනෙට අරගෙන මමට පුළුවන් විදියට හංවැල්ල අවට වැදගත් කියලා හිතන දේවල් මම ඔයගලන්ට පෙන්නවා. ඉතින් හරියටම තවත් දවස් 7කින් මම එන ඔයගලගේ ගෙදරට වෙනස් තැනකට වෙනස් විදිහකට යන්න. මේ මිස් ට්‍රැවල් Miss Traveler Explore Revive Discover